තර ජාතික පාසලේ සිංහල විසයයි අපි තැම්මේ ආරම්භ කරන්නේ සිංහල භාෂාව අපේ මව් බසයි සංකල්ප පැහැදිලිව පවසන්නට යනවිට අපට මවබස පිළිබඳ ඉතා නෙරවොල් ඉතා පැහැදිලි අවබෝධයක් අවස්්‍යයයි ලෝකී සංවර්ධනය හා සස්්‍රීකත්තය උදාකරගත් සෑමජාතියක්ම පාහේ එකී සංවර්ධනය එකී සස්්‍රීකත්තය උදා කරගත්තේ තමන්ගේ මවබස තුළින්. ඒ නිසා අපිත් අපේ මවබස පිළිබඳව එතා නිෙරවුල්ල පැහැදිලිව මනා ඥානයක් ලබන්නට මවබස පිළිබඳ කුසලතා පෝසණය කර ගන්නට අප අපි සිංහල භාසාාව පිළිබඳ නිවරදි අවබෝධයක් ලබන්නට මේ ජාතික පාසලේ සිංහලපන්තිය ආධහර කර ගනිමු. අපි අද සිංහල දෙවැනි ප්‍රශ්නපත්ත්‍රය. එනම් භාසාාව ප්‍රශ්නපත්ත්‍රයට සම්බන්ධව සිංහලහෝඩිය පාඩම් පිළිබඳව නිරවුල් පැහැදිලි මනා අවබෝධයක් ලබාගන්නටයි. පන්තිකාමරය තුළ අද සූදානම් වන්නේ. එතකොට අපි මාතුෘකාව සිංහල හෝඩිය සිංහල අක්ෂර මාලාව. අපි මනුෂ්‍ය සබ්ද මනුෂ්‍ය සබ්ද සංකේත ගත කරන වර්ණ සමුදායට කියනවා මනවා කියලද අක්ෂර කියල. අක්සර ඇයි අපි මේවාට අක්ෂර යන නාමය භාවිත කරන්නේ. කොපමන ලිව්වත් කොපමන කතා කළත් සය නොවී යන අර්තෙන් තමයි අපි මේවාට අක්ෂර යන නාමය භාවිත කරනු ලබන්නේ. අපි බලමුෝ අපේ අද පන්තිකාමරයේ තුළදී සිංහල හෝඩිය සම්බන්ධෙන් කෙබඳු පරාසයක් අවබෝධ කර ගන්නට අපේක්ෂා කරනවාද කියා. සිංහල හෝඩියේ ඉස්තර කීපයක් අපට මනවාඳනාගන්න තිබෙනවා. මනාදේ ස්තර කීපය සිදස්සඟරා හෝඩිය සුද්දසි ෝ මිශ්‍ර සිංහල හෝඩිය නතන සිංහල හෝඩිය නැතිනම් භාවිත සිංහල හෝඩේ යනුවින්. ඒ හෝඩි ස්තරපිළි බඳව අවබෝධයක් ලබන්නටත් එමෙන්ම සිංහල හෝඩිය කියනවිට විවිධ තරාතිරමී පබහිද මොනදේ ප්‍රබහිද සර වියන්ජන බෙහිදය. ඒ වගේම ගොහොස අගෝහස බේහිදය. ඒ වගේම අල්පප්‍රාණ මහප්‍රාණ බෙහිදය. එඒ වගේ විධ නම් අපි අහනෝ අපි පන්තිකාමර ේතුළදී කන්ට ජාක්සර, තාලු ජක්ෂර මූරුද්ද ජාක්ෂර එ අසේ වර්ගාක්ෂර මේ පිළිබඳ සියලුම ප්‍රබෙහිද පිළිබඳව අපි නිරවොල් අවබෝධයක් ලබන්නටත් අපේ ජාතික පාසලේ අද සිංහල පන්තිය ආධාරයක් කර ගනිමු. එසේ නම් අපි බලමු හෝඩිය ඉස්ථරාතර ළවෙනි අවස්ථාව සිදස් සඟරා හෝඩිය. සිිස්්‍ය දරුව දැරියෝ කවුරුද්දන්නවා සිදස් සඟරාව කියන විට කුමක්ද මේේ සිංහල භාසාව සඳහා රචිත එකම පැරණි ව්‍යාකරන ප්‍රන්ථය දඹදින යුගයේදී. ධාතුන්ද නිසේ වසේදී පතිරාජනම් පිරිවෙන් ප්‍රතිහිමි නම්මක් විසින් රචනා කරන ලද විශිෂ්ට ව්‍යාකරන ග්‍රන්ථයක්. ඒ සිදස්සඟරාවේ අප ඉගනගන්නා ව්‍යාකරනාන්ගේ පිළිබඳ ඇති කතිකාව කුමක්ද කියා හෝඩිය ගැන කතාකල් ඉගෙන ගත්තත් සන්දිි සමාස විභක්ති ක්‍රියා ප්‍රභහේද පිළිබඳ ඉගනගන්නගියත් අපි සිදස්සඟරාවේ කතිකාව කුමක්ද කියා විමසීම හරියට අපි අපේ බසට ආචාර කරන්නාක් මෙෙන් සං්‍රාාවී කතිකාව මසිීම ලක්ෂණයක්. අපි බලමු සිදස් සංගරාව සිංහල හෝඩිය පිළිබඳව පවසාඇති කුමක්ද ගීියකින් පවසාතිබනොත් ඔබට තිරේ තුළ දස්සනවා සිදස් සග්‍රා හෝඩිය අපි පොඩ්ඩක් කියම බලන්න කවුරුහරි කෙනෙ සිදස් සංග්‍රා හෝඩිය පවසාතිබන ග පන්නකුරු පසෙකු එද. ලොහුගුරු බේන් දසවේ ගතකුරුද වේවිසිසෙක්නූ වහරට යුහෝ සියබසෑ සිංහලයේ ප්‍රාණක්ෂර පහයි ලගුගුරු බේදින් හෙවත් කෙටිදික් බේදී දායයි. වියන්ජන විස්සයි සිදත්කරු පවසන හැටියට සිංහල හෝඩිය අක්ෂර තිහකින් සම්‍යත වෙනවා. අපි මේ ගීයෙන් ඒක දැක්කා. අපි එ නම් බලමු ඒ සිදස්සඟරා හෝඩිය කුමක්ද. නම් කරගනිමු සරදහය අපි කියමු බලන්න ආ මේ සිදත කියන සොරදහය. පනකරු කියලත් අපි සරවලට කියනවා. ියන්ජන විස්සයි. මොනාදේවියන්ජන විස කාගජ ඉඩතිපට කිය ඉේ ඉර ඉඩතිපට ලියන්න අගජටඩන තදන කියලා. අපි රටවත් තියනවා. කාගජ තාඩන තාදන පාබෝම යරලව සහල ඔන්න සිදත්කරු පවසන හෝඩිය. මේ සුද්ද සිංහල ඒවක පද්ධේ රාජක යන්මතර භාවිතය පැවති සුද්ද සිංහල හෝඩියයි සිදස් සංඟරාව ඉදිරිපත් කළේ හැබැයි අකුරු දෙකක අඩුවක් තිබෙනවා ඒ තමයි ඇස්ර දෙක මීට ඇතුළත් වෙලා නැහැ. එසේ නම් සිදස් සඟරා හෝඩියට ඒ අකුරුත්තිට ඇස්ර දෙකත් එකතුවීමෙන් හැදන හෝඩියට අපි කියනවා සුද්ද සිංහල හෝඩිය කියල. සුද්ද සිංහල හෝඩේ අකුරු තිස් දෙකයි. ආ සොර කියද දළහයි. වියන්ජන විස්්සයි කාගජ තාදන තාදන පාබම යරලව. හ මේ සුද්ධ සිංහල හෝඩිය. අපි මේකටුම කියනවා අමිස්ශ්‍ර සිංහල හෝඩිය කියලා. ඇයි අමිශ්‍ර කියන්නේ සංස්කෘත හෝඩියින් අකුරු මුසුකර නොගත් සිංහලය තුළම සැකසුුණු සුද්ද සිංහල හෝඩියයි නැති නම් අමිශ්‍ර සිංහල හොඩියයි. ඊළඟට අප දැනගත යුතුයි මොන හෝදියද. ම හෝඩ සුද්දසිංහල හෝඩිය අකුරුති දෙකට සංස්කෘත හෝඩියෙන් අක්ෂරකාණ්ඩයක් පැමිණ සංර්ධනය වෙච්ච. පෝසනයවෙච්ච හෝඩිය මිස්රසිංහල හෝඩියයි. මිස්්‍රසිංහල හෝඩියී අක්සරකයද පනස් අතරයි. සර දහටයි. ව තිස් හයයි. සියල්ල පනස් හතරයි. ඔබට කෙරේ දිස්වනවා සුද්ද සිංහල සොරදහට ආ ඉරු ඉරු ඉලු ඉලු වියන්ජන තිස් හයයි කා ගාග. ජ ටට ද න ත දදන පප බබම යරසාහ තිසය සරදහටයි වියජන තිසයි මේ මොන හෝඩිය සසි හෝිය අපි දැඳන ගතා සිදස් සංගා හෝඩිය ද ංහල හෝඩිය මිශර සිංහල හෝඩිය අපි ඒළඟට බලමු අදභාවිත භාවිත කරන සම්මත හෝඩිය අපි පාසල් පද්ධතියේ තුළ පාසල් දරුවන්ට උගන්න අපි පාසල තුළ ඉගන ගන්න සම්මත හෝඩිය අපේගට කියෙනා නෝතන සිංහල හෝඩිය කිය නෝතන සිංහල හෝඩියකරු කියද හැටයි නෝතන සිංහල හෝඩිය අක්ෂර හැටයි සර දහටයි වියන්ජන මතලිස් දෙකයි. සර දහට ූ හිරු රු ඉල්ු ඉල්ල ඒ අයි වියන්ජන තිස් ව්‍යන්දිකද හතලිස් දෙකයි. කාක්ක ගග චා්ච.

ස්ථාර හතර. ඉතාම නිෙරවුල්ල පැහැදිලුව පිළිවලට අපට මේ හෝඩි හතර පිළිවලට මතක තබා ගැනීම පාසල් ශිෂ්‍යයන් වසයෙන් සස්පල සිංහල විසේ හදාාරණ ඉසාල වගකීමත් ඇවර තිබෙන මව්බස පිළිබඳ වල් අවබෝධයක් ලබන ඊළකට මවබස පිළිබඳ ඊළඟ පරම්පරාවට යහ ආදර්සදෙන්ට ඉන්න ශිෂ්‍යන් වසයෙන් අපට ලොකු වගකීමක් තිබෙනවා හරියට භහෂාවගෙන ගන්නේක්. මේ සිංහල හෝඩේ ස්තර හතරයි. මේළඟට අපිට වැදගත්වෙනවා ඇයි මේ සිංහල හෝඩිය මෙලෙස නම් කොට තිබෙන්නේ මොන පදනුමක් මතද සිංහල හෝඩිය ඉදිරිපත්කොට ඇති බ්ද විද්‍යාත්මක පදනමක් තිබෙනවා. අපි භාෂාවීදීන් භහෂා විසාරදීන් සිංහල හෝඩිය මේ කියපු විදි දහට මුලින් සොර දහට දක්කපු පිළිවෙල් වියන්ජන හතලිස් දෙක දක්වා තිබෙන පිළිවල හොඩි අයන්නෙන් ඇරැඹීම. හොඩි අයන්නෙන් අා සරමාලාව දක්වාතිබෙන පිළිවෙල වියන්ජන මාලාව කයන්නෙන් අරැඹීම දක්වා ඇති පිළිවල මේ පිළිබඳවත් අපට අවබෝධයක් තිබීම ඉතා වැදගත්. එතකොට අපේ අප අපතුළ මනා පෞරෂයක් මේ භාෂාව දන්න භාසා කුසලතාවෙන් පිරි දරුවන් බවට අපිට ත්නා කියම් ආඩම්බර ඇති කරගන්න පුළුවන් මොකද මවබස නිවරදිුව පරිහරණයකිරීම ජාතිකත්ී ලක්ෂණයක් බෝට පත්තවෙලා තිබෙනවා දැම් බලන්න ජපන් ජාතිකයු. දෙනි ලකමහා සංග්‍රමයේදී බරපතලම විනා සිද්ධ වනුරට ජපානයයි නමුත් ඔවුන් ඉතාමික්මනින් අලු පිසලා ඒ අගහදෙන් අද නැගටල්ල පංචමහා බලවතුන්න අතරත් ප්‍රමුක ජාතියක් බවටාද ජපනුන් පත්තලා තිබෙනවා ඔවුන්ට ඔවුන් උපන් බිමට දක්වන ගෞරවේ ජාතියට දක්වන ගෞරවේ නොවගේ මව්වසර දක්න එනම් අපත් පාසල් දරු විදිහයට අපි විශාල වගකීමකින් කැපකිරීමකින් අපි භාසාාව හොඳට අපි ගෙනගන්න ඕන. එක අපි ජාතිකත්ති ශක්තියක් බව්ට ලක්ෂණයක් බව්ට පත්තිනවා. සිංහල් හෝඩිය ඉදිරි පත්කොට ඇති සබ්ද විද්‍යාත්මක පදනම අපි මීළඟට හඳුනා ගනිමු. ආවටගේට නොවෙයි මෙලෙස හෝඩිය පෙළ ගස්සලා තිබන්න බට පෙනෙනවා තෙරෙන් දෙස බලන්න හොඩිය පෙළගස් ඇති සබ්ද විද්‍යාත්මක පදනුම. එක අයන්ෙන් නැරම්ඹී ඇයි සිංහල හෝඩිය අයන්න නැරඹින් හදිසේ ඔගගයා විදේශ පටකට යයා ජපානයට. කතා කරන්න වුණ ජපන් භාෂාව පිළිබඳ ප්‍රවීන ශිෂ්්‍යය ක්ෂිෂයාවක්කයක් ඔහන්දල දවී ලංකා විදලාවේ ාාව සිංහල කු කිය හැටයි. කොම හෝඩ මොකදදී හැට කියලා කියන්න කියන්න යනවා. එතට අර ඔබේ ජපන් මිතුරහු මිතුරේ යන ඔබේ හෝඩි ඇයි මේ ආ යෙන් පටන් ගත්ති හ පටන් ගඩ තිබන්නේ ඒ යන්නින් එතකොට මොකද අපි කියන්නේ රපිෙන අන අපි දන්න පටන්ගෙන තියන්නේ හෝඩි පොතේ අයන්නෙන් තිබ නිසා අපිත්ව ආ කියනවා බහම කියල ඇහම කිව්වත් අපේ ජාතිකත්වයට කැලක්වෙනවා තකොට හිතයි භාෂාවත් ගැෙන දන්නේ නැති අයතමයි මෙහෙන සිංහලයන් කියල නෑ අප භාසාාවහරිර දෙැගන්නවඕන අප දැනගන්න පුළලන් අපි ජාතික පාසල තුළි හොඳ උපකාරයක් ගනිමු සිංහල භාෂාව හරි හටේ ගෙනග හරියට නෙරවල්ල භාවිත කරන්න. භාසාා ඥානයේ අවස්‍යයයි භාෂ කුසලතා දීනු කරගැනීම ජාතික අවශ්‍යහිතාව. සිංහල හොඩිඇය අයන්න නැරඹින්. අක්සර උත්පත්ති ස්ථාන ක්‍රමයයි මේකට හේතුවන්නේ. ක පදින තැන් හයක් තිබෙනවා. කන්ටය තලුව තොල් තලුවේ මුදුන දක්සහ නාසේ. අක්සර උත්පත්ති ස්ථාන ඔය හයින් පළමනි උත්්පත්ති ස්ථානයකු මක්ද කන්ටේවත් උගරයි යන සබ්ද කරන කොහෙන් දෙන්නේ සබ්දී හුගරෙන් ඒනම් සිංහල ෝඩිය ඇරඹන්නේ අය දැන් අයන්න නැරඹුණේ ඇයි කියන එක පැහෙදිි. ෝය ඇරැබෙන්නේ යන්න කන්තේ මුල් කරගෙන උපදින නිසයි. මේලඟට සරමාලාව මුලින් දක්වලා වියන්ජනමාලාව දෙවනෝ දැක්වීමත් සම්ප්‍රදායක් සිරිතක්. හැබැයි අවිඥඥානක වහරි අපාතින් ඒටික වෙනවා. හෝඩිය නම් කරන්න කිව්වොත් කොයි ශිෂ්‍යාද ශිෂ්‍යාවද මුලින් ව්‍යන්ජන ටික ලියලා දෙවනෝ ස්ොරටිකල ියන්නේ නෑ. අපි ති අවිත්‍යඥානකයි වෙනවා මුලින් ස්ොර නම් කරලා ඊළඟටයි වියන්ජනම් කරන්නේ එක්ට තියවා සබ්ද විද්‍යාත්මක පදනමක්. අපි වියතුන් භාසාතඥ්‍ය භාසා විසාරධයන් මේ ගැන පොළුල් හැඟීමෙන් අවබෝධහම පෙළ ගස්සලාතිබෙන්. ඒ ඇයි. සර යන පනිවගෙන පහසෙන් උච්චරණය කළ හැකිියකුරු. ඒඒ කිසි අපහසුවක් නෑ ත බ්ද වයෙන් අරගෙන හො දෝට ච්චාණය කරන්න පුොළො පහසුවයි ආ ඒ පුළුවම්. නමුත් වියන්ජනහිම් පුළුවන්ද වියන්ජන තනයකුරු වසයෙන් අරන් උච්චානය කරන්ද අපහසුයි. එක් අමාරන ටය හුස්ම හිරවන්න වගේ නවාව අපහස. නිස්පූර්ණය හෙවත් හස්ම හිරවීමට හැරෙන්නවගේ එහම උච්චානය කරන්න යනකොට. එනිසා වියන්ජනයක් තනිවගෙන උච්චානය කරන්න අපහසු නිසා අපි මොකද කරන්නේ සරයක්කි වහල් කරගන්නවා.ක් දැන් පහස වී. ආකා සබ්ද කරන්න ආසා. ඒනං වියන්ජනයට අවස්සය ප්‍රාණය කෞදදන්න සරය මගින්. ඒනම් සරය වියන්ජනී ප්‍රාණය හා සමානයි. සරය වියන්ජනී ප්‍රාණය හා සමානයි. වියන්ජනයට අවස්්‍යය ප්‍රාණය දෙන්නේ සපයන්නේ සර මගින්. එසේ නම් බලන්න. අන දෙනායද වඩා වැදගත් පන ලබනයද. අන දෙනාය පන ලබනයට වඩා වෙදගත්. ඒ නිසා ප්‍රාණය සපයන්නන් ප්‍රාණය ලබන්නන්ට වඩා වැදගත් නිසා හෝටියය පෙළගස්සන විට අපි මුලින් සරමාලාව දක්කළ පසුව වියන්ජර්මමාලාාවව දක්කනෝ එතකට අපි දන්නව දැන් හෝදිය යන්නින් ඇරුබින්නේ ඒයි සොරමාලාව මුලින් දක්කලා වියන්ජන මාලාව දනූ දැක්ව ඒයි කියනෙක්. අපි දෙනගන්න එපායි? ළඟට සරමාලාවෙත් අනුපෙළෙවෙලක් තිබෙනවා. තිරෙයේ පහළම රූප සටහන තුළින් ඔබට පෙනෙනවා. සරමාලාව පෙළගස්සලා තිබෙන්නේෙත් අපි භාසා වේදීන් භහසා විසාර්ධයන් මොනතරම් සබ්ද විද්‍යාත්මක පදනමක් පිළි බඳ අවබෝධයෙන්ද. සරමාලාාව නම් කරන්න කියනකොට . ඊළඟට ඒ ඒඉලු හිලු අපට මතක්ක නැහැටට නම් කරලාබහ. සබ්ද විද්‍යාත්මක පදනමත්ති නවා. ඔබට පෙනෙනවා. උත්පත්තිස්ථාන ර පළමැනි උත්්පත්තිස්ථානය වූ කන්ටය මුල් කරගෙන උපදින මුලෙම්ම දක්වා තිබිනෝ. දෙවැනි උත්පත්තිස්ථානය වූ තලුව මුල් කොටගෙන උපදින ඊE අනතුරුව උපසටහනය පෙනෙනවා තුන්නැනි උත්පත්තිස්ථානය වූ තොල් මුල් කොටගෙන උපදින හළඟට. හතරනි උත්පත්ති ස්ථානය වූ තලුව මුදන මුල් කොටගෙන පදින ල්ලු ඉ අහර වෙනුව. පස්සන උත්පත්ත ස්ථානය වූ දත්මල් කොටගෙන උපදින ඉලු ඉලු අනතුව පැදිලිද එතොට රවිරු. අතරන තු පස්ති ස්ථානයෝ තල මුද මුල් කටගෙන උපදන ඉරුවිරු ඒ ඟට. පස්සන උත්පත්ති ස්ථානය වූ ත් මොල් කොටගෙන උපදින ඉලු ඉලු ඊළඟට. දිජාක්ෂර. දී ජාක්ෂරකකි උත්පත්ති ස්ථාන දෙකක් මුල් කොටගෙන උපදින සර හයක් තියනවා ඒ සොරහය අනතුරෝ දැක්කෙනවා ඒ ඒ අයි කටයයි තළුවයි මූට කොටකගෙන උපදිනවා ඕ අව් කන්ටයයි තොළුයි මුල් කොටගෙන උපදිනවා. එසේම් සරමාලාව නම් කරනකටයි ආෑළඟට ඒ ඒ හෙම කියවෙන කන්නේ ොචර සබ්ද ඉද්‍යාත්මක අපේ ජතිකත්වයට කැලක් ෙනවාන හෝඩිය හරියට ලිව නත්නම් භාවිතකර නැත්තන් හෝඩිය පෙළගස් තිබන සබ්ද ද්‍යාත්මක පදනම දන්න ඇති නං අපි සසස් පෙල පන්ති සිංහලය ගෙනගෙන වැඩැන්නේන. අපි දැනගන්න ඕන්. එතට අපිටත් අර ජොනුන් වගේ ොඳ ජාතික හැගේීමක් ඇතිකරගන්න පුලුවන්. නීළඟට අප වියන්ජන මාලාෝ ගැන බලු. වියන්ජන මාලා වැර බෙන්න්නෙත් කුමද කයන්නේ. ගතුමන එතකොට ව්‍යන්්‍ය රක්ෂණ මාලාව ටවගේ ක්ෂරකින් පටන්ගත නැතව හොඳ ප්‍රශසන වියන්ජන මාලාව කයන්නෙන් අරඹුණේ ඇයි ඇයිට වගේ අකුරකින් පටන්ගත්ත නැත්ති. ට සබ්ද කරන්න කොහින්දමොකක් මුල්කටගෙන දූපදන්න. ට තලේ මුදන් කොටස තලුව මුදනට ලැබින්නේ අක්සර උත්පත් ස්ථාතරක වනිස්ානය හත ස්ථානය බල. කන්ටය තලුව තොල තලුවේ මුන. එහනම් තයන්නට හිමිවන්නේ හතරෙන ස්ථානය න සිංහලවියන්ජන මාලාව ටයන්නෙන් ඇරවීම අයෝග්‍යයි අශස්ත්‍රයයි ශාස්ත්‍රීියයි කයන්නෙන් ඇර කයන්න කන්ටේමුල් කරගෙන උපදින නිසා. ඒළඟට අපට ඉතාම වැදගත් සිංහල හෝඩියේ විවිධ වර්ග පිළිබඳව. වර්ගබෙදීම් එනම් ප්‍රබෙහෙද පිළිබඳව නිරවුල් මනාවවබෝධයක් ඇති කර ගැනීම. කන්ට ජාක්සර තාලු ජ ස වියන්ජන අගෝසාක්ෂර විවිධ නම්වලින් හැඳන්නනවා. අපි පිළිවලකට ඒ බෙදීම් ටික පෙළගස්වා ගැනුම්. හොඩිය වර්ගී කරනේ. පළමවැනි වර්ගී කරණය සර වියන්ජන බෙහිදේ. සරවල්ට තාවනමක් කියනවා පනකුරහෙවත් ඒ ඇයි සරයවියන්ජනයේ ප්‍රාණය හා සමාන නිසා සරයවියන්ජනයේ ප්‍රාණය හා සමාන නිසා සරවල්ට පනකුරුහෙවත් ප්‍රානාාක්සර කළ කියනවා වියන්ජනවලට ගතකුරු හෙවත් ගාතරක්ෂර කළ කියනවා. මූලිකම බෙදීම සර වියන්ජන. පදනම තමයි තනි අකුරක් වසයෙන් ගෙන පහසුවෙන් උච්චාරණය කළ හැකිද උච්චාරණය කිරීම අපහසුද. ඒ පදනව මතයි සරවියන්ජනද කියලා සරද වියන්ජන දෙයන්න තීරණය වන්නේ. ආ ඒ ඉතාම පහසින් උච්ාණ කරන්න පුනුව නිතනි අකරු වසිහරක් වියන්ජන බහනි. ප අපහස. එනං සරවියන්ජ පදනම ඒකයි. තනිවගෙන පහසන් උච්චාරණය කළ හැකි අකුරු සරයි පනිවගෙන උච්චායකිරීමට අපහසුවකරු වියන්ජනයි. ඊළඟට අපේ දෙවැනි බෙදීම, ගහොස අගෝහස්ස බෙහිදේ. ගොහොසා ගෝස බෙහිදේ. නිසරසිංහල වියන්ජන මාලාවයි එලෙස ගෝසාක්ෂර සහ අගෝසාක්සර කියලා නැවත වර්ග දෙකකට බෙඳන්නේ. ගොහසාක්සර කෙන යෙද මෙම පේනවා සබ්ද මාත්‍රය, ගොහසාාවකින් යුතුව උච්චාරණය වන කියන අරතය. ගෝසාාවකින් යුතුව උච්චාරණය වනාකුරු, ගෝසාක්සරයි ගොහසාාවකින් තොරව ච්චාරණය වනාකුරු, අගු සාක්සරයි. අපිට වෙෙදාගන්න පහසුයි මෙසර සිංහල වියන්ජන අකුරුටික පෙළගැස්වා කාගගනදන බබම යර සා ඔය ටික තමයි අපි ගෝසාක්ෂර සහ අගුහ සාක්සර කිය වෙදාගන්නේ. බෙදාගන්න පහසුම ක්‍රමවේදය තමයි.ක චච ට තත පප අන්නේ අකරු දහයි ඉස්සල්ලලාති කොටු කරගන්න. හරි තිරස්ට දෙකයි සිරස්සතට පහයි දෙවරක් පහදහයයි. කක්ක ච්ච ටට තත පප ඔබට පේනවා තිරයේ ඒ අකරු දහය කොටු කරලති වෙනවා. කාකචාච ටාට තාත පාප තහයයි. සාසස ඒවි අන්ජන තුනයි දහතුනයි. අහ යන්නයි ෆ අකුරයි. අන්න ඒ ටික කොටු කලා කොටුවතුළ වූ අක්ෂර අගහෝසාක්ෂරයි. ගෝසාාවකින් තොරෝ උපදිනාකුරු. ඒ අතර සෙසු සබ්ද ගෝසාක්ෂරයි. විභාගකට නම් කරන්න ගියොත් තත්පර කීපයක් ඇතුළත ගොක්රහ අගෝසාක්ෂර හඳුන්න්න පුළුවන් නම් කරන්න පුළුවන් මේ ක්‍රමවේදී අනුගමනය කිරීව තුළි. දෙවරත් පහ දාහයයි කක චච ටට තත පප සාාසසධාතුනයි දහතරයි පාලයි. කොටවිම්පිට ඒවමනුවද ගෝසාක්ෂරයි. ඒ ගෝහසා ගෝස බෙහිද ගෝසාක්ෂර සහ අගෝසාක්සර එතුට අපි දැන් ඔන්න සර්වියන්ජන බෙහිදී පදනම දන්නවා ගෝසාක්සර සහ. අගුසාක්ෂර ෙහිදේ පදනම දන්නවා. ඊළඟට තවත් බෙදීමක්ති වෙනවා අල්පප්‍රාණක්ෂර සහ මහප්‍රාණක්ෂර ඒ පදනම කුමක්ද. අල්පප්‍රාක්ෂර මහප්‍රාක්ෂර. එලෙස බෙදෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය වියන්ජන විශ්සක් පමණයි. කා ගාග චාච ජාජ ට. තත්ත් දද්ද පප් බබ අතනක ඇත්තිෙනවද වි්සත් තියන තිරේ පෙනවා. ඒ අකුරු විශ්සාපි පෙළගැස්සවා සිරස් අතට එක දෙක තුන හතර කියලා අපි නම් කරනවා. එලෙස නම් කලොත් එකයි තුනයි අල්ප ප්‍රානාක්ෂර දෙකයි හතරයි මහප්‍රානාාක්සර. තත්්‍රකිීපය යන්න විභායකදී යම්ශේෂයකුට අල්ප්‍ර ප්‍රානාක්ෂර නම් කරලා හඳන්නලා නම් කරන්න. ග ච ජජ ට දඩ තත දද පප බබ. එක තුන අල්ප ප්‍රානාක්ෂර දෙකහතර මහපාක්ෂර. අල්ප ප්‍රානාක්ෂර යනු ප්‍රාණය අඩුවෙන් උපදිනාකුරු. මහප්‍රාණක්ෂර යන ප්‍රාණය වැඩෙන් උපදිනාකුරු. අල්ප ප්‍රානාක්සර සුද්ධ සිංහලයේ තුළමනිි පන්න අක්ෂර මහප්‍රානාක්ෂර, සංස්කෘත හෝඩියෙන් සිංහල හෝියට වැද්දගත්ත අක්ෂරයි. අපි කතා කරෙ කීවෙෙන බෙදීමද අපේ පහසුවට අපි ගත්ත තුන්ගෙන බෙදීම. එමකදද සරවියන්ජන බෙහෙද ගොහසා ගොහස බෙහෙදේ අල්ප ප්‍රාණ සහ මහමහ ප්‍රාණ බෙහිදී. ප්‍රශ්නේම තිේනවා හන්ඩෝනෙ. ඒනඟට අපි හතර වෙනුව මිශ්‍රසිංහල වියන්ජන මාලාව පමණක් නැවත වර්ගා හතරකට බෙදා දක්ක නොම්.මසරසිංහල වියන්ජන මාලාව වර්ග හතරකට අපි ෙදා දක්කනවා වර්ගාක්ෂර අන්තස්ථාක්ෂර, ඕස්මාක්ෂර සහ වර්ගාන්තාක්ෂර කියල. මොකක්දමී පදනුම. එක වර්ගාක්ෂර. අපි නමු පිළිබඳ සැලිකිලි මත්තතිම් වර්ග අක්ෂර වර්ගාක්ෂර 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 අන්ත ස්ථ අක්ෂර අන්තස්ථාක්සර අන්තස්ථ අක්ෂර, අන්ත ස්ථක්ෂර, අන්තස්ථාක්ෂර, ඕස්ම අක්ෂර, ඕෝස්මාක්ෂර, වර්ගාන්ත අක්ෂර, පරගාතක්ර තේරුම් ගන්න කලින් සබ්දතිය කළ එනම් අපි බලමු මොනවද වර්ගාක්සර කියල කියන්. වර්ගාක්ෂර ඉස්පර්සාක්ෂර කියලත් නාමයකින් හැඳුන්නනවා. මෙකී වියන්ජන සරහා ඉස්පර්සයෙන් චාණය වන නිසා ස්පර්සාක්ෂර කියල භාවිත කරනවා. වර්ගාක්ෂර යනෝ මොනවද. ඒ ඒ උත්පත්ති ස්ථාන මුළුකොටගෙන උපදිනාකුරු වර්ග වර්ගාක්ෂරයි. වර්ග අක්ෂර වර්ගාක්ෂර. හරිරි තේරුන් ගන්නඕනේ. ඒ ඒ උත්පත්ති ස්ථාන මුල් කොටගෙන උපදින අකුරු වර්ගාක්සර. සිහල වියන්ජන මාලාවේ කයන්නේ සිට මයන්න දක්වා අකුරු විසි පහ වර්ගාක්ෂර ගණයට අයිති වෙනවා. කොහමදේ බලමුකාගග ජනත් දන බබ කයන්නේ මයන දක්වා. පළමු පෙළ. බල චාණට ක ගග කොහදු චණ කටේහිවත් උගරෙන් එනිසා පලනි පෙලාපි නම් කරනවා කන්ටජ වර්ග ජකන්නේ ජාතක උපතකෙනගන කන්ටජ වර්ග කන්ටේහෙවත් උගුර මුල්කොටගෙන උපදින වර්ග කන්තජ වර්ගයයි අපි වරහන්තුල දක්ලා තියෙනවා කයන්නෙන් පටන් ගන්න වර්ග කෙනන අර්තිය මොකක්දද වර්ග ා චාරණ කරම තාච ජාජ මොකක් දුත්පත් ස්ථානයි. ත තල මුල් කොට ගෙන උපදිනනා කුරු ර්ගමන වර්ගේ මොකක්ද. තලුජ වර්ගේ. තාට ඩාඩ න තේ මු. මෝර්ධකැෙ මුදුන වෙන කිසිවක්නෙ වෙයි තලුවේ මුදුන. මෝර්දජ වර්ගය. මෘර්දජ වර්ගේ තාට ඩාඩන තත් දදන දත් දන්ත. මුල්කොටගෙන උපතින වර්ගේ තන්ත ජවර්ග පා බාමහද පහිත තොල්තොල් ල් ප බාම තොල් එනිසාි කන ෝස්ජවර් ඒ අතර පංවර්ග ක්ෂර කියලත් අප මේට කියන කට ජවර්ගේ තාලු ජවර්ගේ මුර්ද ජවර්ගේ දන්ත ජවර්ගේ ඕස්ට ජවර්ග කවර්ගය චවර්ගය තවර්ගය තවර්ග පවර්ගේ මොද කියරන පරගාක්ෂර දන්නවා දෙන්නේ ඒ ළඟට පියන්ජන මාලාව වර්ගාක්ෂර ළඟට බෙදෙනවා අන්තස්ථාක්ෂර. ඇතැම්විට මේ නමහැනකට භය වෙන ශිෂ්‍යය සහරරය නමට බයවෙනවා ඒත් අපි බයනෑ. අපේ නමේ සප්තිය හැදුන හෙටි බලනවා. ස්ථකයන ස්ථානන තැන්නක් එමනේද ඉස්ථකයන්න ස්ාන තැන් අ දෙක් අන්තවාද කිය යමක කෙලවරද කිය ඒනම් තැන් දෙක් අතර පිහිට නකුරුවලට අපිේ නව නොද අන්තස්ථාක්ර ස්ථාන දෙකක් අතර පිහිටි අකුරු අන්තස්ථාක් සරයි. ඇයි එහෙම කියන්නේ සරපාාවේ සහ පියන්ජන භාවය යන තැන් දෙකා අතර පිහිටි අකුරුයි අන්තස්ථාක් සර කියන්නේ ය රල උචාන කරයි ය ර ඔතෙන්ඩ පහක්කිවත් ගැටළුවක් නෑ ර ලවර්කිවත් ගැටලුවක් නෑ මුරුදජලලා යන්නත් එකතු කරලා. ය මේවා වියන්ජන බව ඇත්ත වියන්ජනුවත් සොරභාාවය නියෝජනය වෙන් නැද්ද. නෝජනය වෙනවා. ය කියනකොට යන්නට හොරුයි නේද. ර කියනකොට ඉරු යන්නට හොරුයි. ල කියනකොට ඉලු යන්නට හුරුයි. ව කියනකොට ඔයන්නට හොර ඒකනේ නවුල කියනකොට නායන්නයි වයන්නට පාපිල්ල නවුල කියලා නවල නගරේීමක බෝඩ්හ එකක තිේෙනවා තවත් දැන් නිම්පුරෝක තිෙන නායන්නයි උපසරග ඔය මේ හ කියන සොරයි නවුල කියලා. නවල නවල දිවයින්න පොඩි ලමයියන්න හිටපුගම ඇයි දිව යන කියලා ලියල තියෙ කියලා නො පොඩියයි ඇක උච්චාණ කරන දිව ඉන කියලා. දිව ඉන්න ලියනවා දිව ඉන කියලා. වැරදිතකොට ලියනයනෙවී සොය අකුරුල සුපාාව. ඒ අකුරු? ස්රභාවියටත් තුර පියජන භාවියටත් තුරේ ඒ තැන්ඩිකා අතර පිහිටි නිසා අපේට අන්තස්ථාක්සර කියලා කියන ඇයි අර්දස්වරග කියියන් අන්නොර්තනාමයක් ඊට. වෙනත් පරියායනාමයක් අර්දස්වර කියන්නේ වියන්ජන වුවත් ස්වරභාාවේද නියෝජනය වන්න නිසා මේවාට අර්දස්වර යන නමත් භාවිත කරනවා අර්දස්ර පරදි වටීමමක්ඇති කරගන්න ප අර්දස්සරක කියන්නේ සවලකින් බාගයක් නොවේ. වියන්ජනුවද සරභාවියටත් හරු අකුරු දසරයි ඒඟට ස් මාක්සර උනුසුම් සහිත වාවෙන් උපදිනාකුරු ස් මාක්සරයි. විභාගකට නම් හඳුන්නන්න ගියත් වායේ හතාටක් පිටුගාන ලියන්න වසිිනෑ. එක වාක්කේකින් ඔස් මාක්සර හඳුන්න පුළුවන් උසස් පෙළ විභාග කෙට සටහනකදී අවශය අවස්ථාවකදී කොහොමද උස්මාක්සර හඳුන්න්නන්නේ. උනුසුම් සහිත වායවෙන් උපදිනාකුරු උස්මාක්ෂරයි සා අතල කිට්ටු කර මෝලඟට සාසු සුම් සීතද. උුසුම් ඒනැයි මේකුරු මොනාද ස්මාක්ෂරයි. උනුසුම් සයිතවා වන්න පද අකුරු උස්මාක්ෂරයි. වර්ගාන් තාක්ෂර වර්ගාන්තාක්ෂර වර්ගාන්තයන් හි අන්තහේහිෙවත් වර පිහිටි අකුරු වර්ගාන්තාක්ෂරයි. කවුරුන් හෝ වර්ගාක්ෂර දන්නවානම් වර්ගාන්තාක්ෂර නොදනගන්නේ දෙයක්නෑ. ඇයි ඒ ඒ වර්ගේ කන්ටජවර්ගේ අන්තාකර එනිද එනක් කන්ටජවර්ගේ තාළුජවර්ගේ මූරුදජවර්ගේ ධන්තජවර්ගේ ඕස්ටජ වර්ගය කියන පංච වර්ගාක්ෂර වල අවසානයට තියෙන අක්ෂර පෙළට අපිකීනවා වර්ගාන්තාක්ෂර මොනදේ න නම ඒ අත උච්චාරණයේදී නාස්සේට අනුව නාසිකයට බරව උච්චාරණය වන නිසා අපි ඒවාට අනුනාසිකාක්ෂර කියල කියනවා. හරිද වර්ගාන්තාක්ෂරවට තවනමක් අනුනාසිකාක්සර. ඒ අපි බැලිවී මිසල් සිංහල වියන්ජන මාලාව පමණක් ප්‍රධාන වර්ගහතරට බෙදා දැක්කන පදනම පිළිබඳවයි මනොදේ තර වර්ගාක්ෂර අන්තස්ථාක්ෂරස්පෝස් මාක්සර ස වර්ගාන්තාක්ෂර පැහැදිලිද එනන් අපිට හෝඩිය විදධ ප්‍රභේද පිළිබඳ අවබෝධයක් ලබන එක එච්චර අපහසුකාරයක් නොවී පහසුකාරයක් නොව අපිතා නිරවුල්ල ඉතා පැහැදිලිම ඒ වර්ග එහි නම නම හැදි චාකාරය හඳුනාගැනීම සහ නම් කිරීම ල්ල කළ යුතුයි. ඒළඟට අපේ හෝඩිය බෙදාදක්කන නැවත තවත් ප්‍රබෙහෙදයක්මනවදේ සංඥ අකුරු හලතිෙනනේ සංඥක අකුරු. සංඥකකරුවලට පෙරින් අප අපේ හෝඩිය උත්පත්ති ස්ථාන අරුව ගෝලට විදා දක්කනෝ. මොනවාදේ හෝඩිය උත්පත්තිස්ථානන වර්ගී කරන. මනවාදේ කන්ටජාක්ෂර තාලු ජාක්ෂර මූර්ධ ජක්ෂර ධන්තජක්ෂර ඕස්්‍ර ජාක්ෂර සහ නාසිකාක්ෂර කියල. අපිට තිරේ දිස්සෙනවා අක්ෂර උපපත්ති ස්ථානනො වර්ගී කරනේ. අකුරු උපදින තැන්න්නනු. ඒම නම් කටජාක්ෂර යනු වනවාද. හඳුනාගනිමු නම් කරගනිමු. කන්ටජ අක්ෂර කන්ටජාක්ෂර කන්ටේහෙවත් උගුර මුල් කොටගෙන උපදිනාකුරු මොනවාද කන්තජාක්ෂරයි. මොවාද ඒ කාක ගාග කොද පදින්ට පද උ්චාණි කරන්නල . කොයිද උපදින්නේට ජාක්රයි එහෙම නම් කන්්ට ජාක්ෂර එකවාකකින් හඳන්නන්න පොළුවන් විභාගකට ලියනකොට ඒවගේම ඉතාම නිරවුල්ල පෙළගසන්න පුළුව එළඟට තාලු ජාක්ෂර තලුව මුල්කොට ගෙන උපදිනා කුරු වර්ගවලට වර්ගයට කියනවා තු ක්ර තලුව මුල්කටගෙන උපදින අකුරු වර්ගය තාලු ජාක්ෂරයි ඊ අපිකට උච්චාණය කරමු තිරය පෙනෙනවා ඊ චා ජාජය උනාදවටි කියන්නේ තාලු ජාක්ෂර ඒ අතර ඔබට පෙනෙනවා තාලු ජාක්ෂර කාණ්ඩය අවසාන අකුර ඒ සයන්නට මොකක්ද කියන්නේ තාළුජ සයන්න ඇයි එහෙම කියන්නේ ගයන්නේ හැඩේ තියෙන සයන්න තාලුජ සයන්න තලුව මුල් කොටගෙන උපදින නිසා. නමුත් අපට සමහර පාසල් සිිශෂ්‍යෝ දරුවෝ ඕකට කියනවා ඇහ මොන සයන්න කියලාදකු ඩක්කයි කියන්නේ.ය එ අපට ජාතිකත්ව පිළිුවට ගැටලුවක් කියනවා. ජාතික පාසලතුද අපක තේරුම් ග්ඩෝන. අපි ගයනු සයනු කියලා. මෙතෙක්කි වනං ආය කියන්නේ නැගයනු සයනු කියන ගසන. එනිසා තාලුජ සර් කිය අපයට භාවිත කරන්නේ තලුව මුල් කොටගෙන උපදින නිසයි. ට මෝර්ද ජක්ෂර තුව තළුවයි මුදුන් කොටස මුල් කොටගෙන උපදිනකුරු වර්ගය මූර්ධ ජාක්ෂරයි.රරඩානර අතුචාපය කර රර ඩාදන රල. ඒ අක්ෂරකාණඩේ මෝර්ද ජක්ෂර අපි යටින් එර යොදල තියෙනවා ඒ නයන්නට මොකක්ද කියන්නේ. මෝර්දජ නයන්න. ෂ මෝරුදජ සයන්න ල මෝරුදදජ ලයන්න ඇකට අපි ආය කියන්න නෑ අනින් අයන්න කියලා.ඇත අපිකට කියනමකද මෝරුදජ නයන්න නහතන දන්තජනය. දන්තජනයන මෝර්දජනයන්න න්තජ සයන්න මෝර්දජ සයන්න තාළුජ සයන්න ඒ නම්භාවිත කරන්න ඕන. ඇතරම් පෙරින් කිවාව වගේ අපේ ජාතිකත්වයට ගැටිපක් වේ ජාතික පාසලි දී මතත්කර දෙන්නේ. ඒ අෑනට කියන්නේ මෝර්දජනයන්න සෑන්නට කියන්නේ මෝර්දජ සයන්න ලයන්නට කියනනි මෝර්දජ ලයන්න. ඒළඟට ධන්තජාක්ෂර ධන්ත කියන දත්නි පාලි සබ්දයන දත් කියනවට වඩා ධන්ත කියනොකට රි ගෞරෝනයේ සබ්දයක් න්ද ධාතුන් වහන්සේ තරන්දදා මාමලික දන්තධාතු ධන්ත දත් පලි වචන. ධන්තජ අක්ෂර මොනවද. ධන්තජාක්ෂර දත්මල් කොටගෙන උපදිනාකුරු වර්ගයට අපි කියේනවා ධන්තජාක්ෂර කියලා. සබ්ද කරමු. ඉල්ලු ඉල්ල තාත දාදනල එනම් ඒන යන්න මොකක්ද ධන්තජ නෑ යන්න නිකන්න යන්න කෙලා අපි ආයයි කියන්නේ නෑ. කවරු හරි කිව්වොත් එම කියන්න එපා කියල කියනවා. එලයන්නට අපි කියන්නේ මොකක්ද ධන්තජ ලයන්න නිකන් ලයන්න කියන්න එපා. සයන්න නිකන් සයන්න නෙවෙයි ධන්තජ සයන්න. ධන්තජනයන්න ධන්තජලයන්න ධන්තජ සයන්න. ඒඟට ඒ අතර දත් නැත්තන් ොට ඔහරියට උච්චාණයවෙද. න දත් නැතං උච්ාණයවෙන්න බෑ ඒක්නෙ දත් නැතිකොට දත් වැටෙනකොට. ඉලු ඉලු තාතධදන ලස ඇයි දත් නෑ දත්වෙනුවටකොම විදුරු මස් වලින් සබ්දයනවා සබ්දි හරියට උචාරණය වෙන්නේ නෑ දත්වයන ොනන් ටික ච්චාණය වෙන්න. ඉලු ඉලු තාතධදන ලස ධන්තජාක්ෂර. ඔස්ට ජාක්ෂර ඔස්ට කැනමනට තො. ඔස්ට කැමිතොල්. ඕස්ටජ අක්ෂර ඕස්ට ජාක්සර. හරින තීරුන්ගන් ඔස්ටහෙවත් තොල් මුල් කොටගෙන උපතිනාකුරු ඔස්ට ජාක්ෂරයි. ඌ චනය කරලබල පාප බාබම ප බාමම තොල් හොඳට වැඩ කරන්න ඒනම් තොල් මුල්කොටගෙන උපතිනාකරු. ඔෝස්ටි ජාක්ෂර. නාසිකාක්ෂරයත්තිේනවා මේ පෙළේ බින්දුව. අන්. යං මං කොහහින්ද උපදින්නේ නාසේ මුල්කොටගෙන උපදින්නේ ඒ නාසිකාත් සරයයිල්. එතකොට අපි මේ කතා කළේ කතා කරමින් සිටින්නේ ප්‍රවේහිත පිළිබඳ. තවා අපට ඉගෙනගන්න තියෙනව බේදයක් මොනවාදේ සංඥක අකරු. මොනවට සංඥකාකුරු කියන්නේ. සබ්දය මොකකුහරේ තුළින් මෙම නාසේ තුලින්ද පිටකරමින් උපදින අකුරකාණ්ඩ යත් තයෙනවා අපි ඒටික පෙළගස්සනවා මොනවා කියලද සංඥක. අ සංඥක අකුරු ද කියද පහයි අපිසාම්ප්‍රදායක හෝඩියට ඇතුළත් කරල නහ මේ අකුරුා නොතන සිංහල හෝඩියට ඇතුළත් කළ ගජ ද බර්කන අකුරු පහ ඒ අතර මේ සංඥකකුරු පයින් අන්තිම් බයන්නට අපි සංඥක බයන්න කියල භාවිත කරනවා ඒ අතර ජනප්‍රය නාම්මයක්ති නොමීට මකක්ද අම්ඹ බයන්න කියලා ඒත් පිළිගන්නවා අඹ බයන්න සංඥක බයන්න. මයන්නේ කොටසක් සහ බයන්නේ කොටසක් ඇතුළත් හැදිල තියෙන නිසා මේට ඇතමන් මබ බයන්න කියලත් භාවිත කරනවා. මබ බයන්න සංඥක බයන්නඹ බ සංඥක අකුරු. ඒළඟට සංද්‍යස්සර වන තවත් ප්‍රබේදයක් සම්ද්‍යස්සර සන්දිිසර බලන්න එක විසන්දි සම්දිී සර උච්චාරණ වුණ සන්ද්‍යස්සර හරියට අපි දැන් අති්‍යවස්සය අත්‍යවශීරෙන් අතියලංකාර අත්්‍යලංකාර සන්දිර සන්ද්‍යස්ර. සර සබ්ද දෙකක් එකට මොසවී සැකසුුණු සබ්දවලට අපි කියනවා සන්ද්‍යස්වර හෙවත් සංයුක්ත සර.ඒ ඒ ඕ ! ඔන්න සන්ද්‍යස්වර දැම් බලන්න ඒ අන්න ග දේ. ත්ොත් සොර සබ් දෙක එකතුව තියෙන න එයන්න දැම් බලන්න තිරේ පෙනෙනවා අයන්නයි යන්නයි එකතුනොත් අපි උච්චාරණ ඉන්ද්‍රියන් තුළදී අයන්නයි ඒයන්නයි එකතු නොත් හැදන සබ්දීම ගක්ද යන්න ඉලක්කං එකතිෙනවා වගේ ස්ොරක් එකතුෙනවා ඉලක්ක එකතු දෙකයි තුනයි එකතුනට පහයි ඒනයි අයන්න යන්න එකනකට එයන්න යෙදනු තැනක්ව මහ ඉසුරු බලන්න හාඉසුරු මහිසුරු උච්ාණ ඉන්ද්‍රියයන් තුළද මෙහිසුරු කියෙන සඳි වුණා. ඉන්නයි අයන්නයි එකතුනොත් ඒ යන්න.වි අලවි අලවිියල වේල . අයන්නයි උයන්නයි දෙක එකතුනොත් අප උ්චාරණින්ද්‍රියන් තුළ ඔයන්න හැදින්නේ. වට ර වටෝර. මහා උර මහොර මොහොර. ඒළඟට. යයි අයන්නයි එකතුනොත් හැදෙන්නේ ඕ යන්න මු අර මෝර ඒ අතර ඒයන්නයි අයන්නයි එකතුනොත් එකතු වෙලා හැදෙනවා ඇයන්න ද අත දෑතඒ අත ඈත මේ අත මෑත යනදී සදිික්‍රමතුලින් පේනවා සංයුක්ත සරෝල ස්වභාාවී ඒ යනුව එයන්න ඒ යන්න ඔයන්න ඕ යන්න ඇයන්න කියන සබ්දාපි සම්බිස්සරහිවත් සංයුක්ත සර නමින් හදුන්නනු අපි හදුන්නනවා. ඟට අපිට සොරවල තවත් බදීමක් හස්සස්සර සහ දීර්ගස්සර පහසු බදීම කට සරවලටයි හස්සස්ර දර්ගස්ර දික්සර සරවල කටතිදික් බේද ර් කටිසර සහ දීර්ගස්සරු හස්සස්සරහෙවත් කෙටිසර ආඊඉරු ඉලු මනසරද දීර්ගස්වර කියලාපේ හඳුන්නනො. ඒ අනුව අපේ ගෙන ගත්තා ප්‍රබේදකී යදද බලවා අපි පෙළ ගස්සම නම් කරම සරදියන්ජනු බෙහේදය. ගොහොසා ගොහොස බෙහිෙදී. අල්පප්‍රාණ මහප්‍රාණ බෙහිදේ තව. වර්ගාක්ර මලාව පමණක් වර්ග හතරකට බෙදීීම වර්ගාක්ෂර අන්තස්ථාක්සර ස් මාක්සර සහ වර්ගාන්තාක්ෂර. ඒළඟට අක්ෂර උපත්ති ස්ථාන අනුව පෙළගැස්ම කට ජක්ර තාු ජක්රට මූර්ද ජාක්ර, ධන්ත ජාක්ෂර, ස්ට ජක්ෂර සහ නාසිකාක්ෂර යන්ුවෙන් පෙළගැස්ීම. ඒළඟට යපි කතා කළේ සන්ද්‍යස්සර හෙවත් සංයුක්තසර අනතුරව අපපී අටවනුව කතා කළලා හස්සස්සර සහ දීර්කසර සම්බන්තිීන්. ඟට අපි අපේ හෝඩිය පාඩම අහවර කිරීමට නිමාකිරීමට මත්තිෙන් වියන්ජන සංකේත පිළිබඳවත් පොඩිය අවබෝධයක් ලැබුවොත් හොඳයි. ලේඛනේ පහසුව තකා අප වියන්ජන සංකේත තුනක් සිංහලේ භාවිත කරනවා. මොනවාදේ යම්සය ්‍රකාරන්සේ සහ රේපය. යන්සය කියන නමම පේෙනවා යයන්නේ යම්සය යන්සේයි මකක්ද යන්සේ යයන්න න්සේ න්සේයි යන්න ලිවේ යුතු තැන යයන්න නොලිය එහි අන්සයක් වදනවා. අව්‍ය අය අල් අන්න යන්නේ උච්චාමිතයන් ලියනවා අපි අවිය. කාව්‍ය එසේ නම් ලේඛනේ පහසුව අපේක්ෂා කරනවා යන්සෙන් සංකේතුවත් කරන්නේ යයන්නයි. දෙවනක රකාරන්සේ. රකාරේ අන්සය? දැන් එඇතිද යන්සේකිව මෙතිදී රකාරාන්ශි කියලා සබ්දි සකස් කරගත්ත රකාරාන්සේ රකාරයන්තිේ රකාරාන්සියයි රයන්න යේදියයුතු තැන රයන්න නොලිය එහි අන්සියක් පමණක් යොදා ගැනීම රකාරන්සේ. ප්‍ර්‍ර රයන්න නොලිය රකාරාන්සේ ඉදවා රේපය අල්රයන්නේ සංකේතයයි. ධර්ම කියනකොට අකරුත් තුනයි අපි අකුරු දෙක්කට ලියලා පහසුවක් ඇති කරගන්න. නමනවද ්‍යන්ජන සංකේත. ඒළඟට පිළි පිළිබඳවත් අපි ඩ පිළි පිළිබඳවත් යම් කිසි අවබෝධයක් ඇති කර ගනිමු පිළි භාවිතය වියන්ජනයකට ආරහුඩ වුණු සොර දක්වන්නට යොදන සංකේත විශේෂයට අපිෙනව පි පිළිහෙවත් පිල්ලම් කියලා. සිංහලයේ විසරසිංහල සරමාලාවේ සරතියනව දහටක් ඒ දහාටෙන් වියන්ජනයකට අයන්න ආරෝඩ වු බව දක්වන්නට පිල්ලමක් භාවිත කරන්නේ හල් කිරීම ඉවත් කිරීමෙන් අයන්න ආරෝඩනු බව දැක්කනෝ. එහනම් ආයන්නේ ඉඳලයි පෙල්ලම් භාවිත වෙන්න. ඒ අනෝ ගත්තොත් ඉරු ඉර යි අව්! පෙල්ලම් පහලවක් භාවිත කරනෝ. ඉළු ඉලූ භාවිතය නේ සංස්කෘත හෝඩීින් සිංහල හෝඩිය පෝෂණය වුණු බව සංවර්ධන වු බව දක්වන්නට සම්ප්‍රදායක් වසිින් පමණ අපි ුලු භාවිත කරන්නේ. ඒ අනුව අපිට පේනවා ආයන්නේ සිට පිළිකීපය පැහැදිලි වියන්ජනයකට ආයන්න ආරුණු බව දක්කන්නට යොදන පිල්ලම ඇලපිල්ලයි. ඇයන්න ඇද පිල්ල. න්න ඇයන්න දික් ඇදය. යන්න ඉස්පිල්ල ඒ යන්න දීර්ග ඉස්පිල්ල උයන්න පාපිල්ල ඌූ යන්න දීර්ගපාපිල්ල. ඉරු යන්න ගැටේ සහිත ඇලපිල්ල. ඒට පිල් මදදාලා ගට යක්දනො අපිනිැකන ගටේ සහිත ඇල පිල්ද. ඒ අඟත හිරෝ යන්න ගැටේ සහිත ඇල පිළි දෙක. ඒ යන්න කොම්බ ඒ යන්න කොඹුවසා හල්කිරීම. අයි යන්න කොඹු දෙක ඔයන්න කොම්බුව සහ ඇලපිල්ල ඕ යන්න කොබුවසා හල්කිරීම සහිත ඇලපිල් අවු යන්න ගයනොකිත. තියහරල මක මතක යයාගන්න ඒන? ඇයි මේ වියන්ජනයකට ආරුහුට වනු බවදක්වන් වියන්ජනයට සොරකාආරුදුනු බවදක්වන්නට යොදන ංකේති පිළියේවත් පිල්ලම් කියනවා. පිල්ලම් පහළවක් අප භාවිත කරනවා. මේ පිල්ලම්මොලට නම්දීලා තිබෙන්නේ යෙදෙන තැන සහ හැඩේ අනුවයි. යෙදෙන තැන සහ හැඩේ යනුවයි. ඇෙට දාන පිල්ල ඇල පිල්. ඒහට දාන පිල්ල ඉස් පිල් පයියට දාන පිල්ල පා පිල්ල. පිල්ිමදදාලා ැටය කයිකුොත් ගටේ සහිත ඇල පිල්ල ගන්න වගේ කොටසක් කර සකස් කරගන්න පිල්ල ගයනෝකිත්ත එනම් පිල්ම හැඩ ය සහ තැනනුවයි පිල්ලම් නම් කොට ඇත්ති. එතකොට අපි අද රූපහණ ජාතික පාසලේ උසස් පි සිහල භාෂාවපන්තිය තුළදී ව්‍යාකරණාංග අතර භාසංග අතර පළමනි පාඩම වූ සිංහල හෝඩිය පාඩම පිළිබඳවයි අප නිරවුල් පැහැදිලි අවබෝධයක් ලබාගන්නට මෙතෙක් වෙහිසුන මෙතන්ද අපි කතා කළ සිංහල හෝඩිය ස්තර හතරක් අපි කතා කළ මොනෝදී ස්තර හතරම සිදා සංගරා හෝඩිය සුද සිංහල ෝිය මිසර සිංහල හෝඩියේ නොතන සිංහල හෝඩිය ඒළඟට සිංහල හෝඩිය දිරිපත් කොට ඇති සබ්ද ද්‍යාත්මක පදනමකුමක්දේ අපි තරුම් ගත්තා. යන්නේ නැබීම සර ලින් ලා ලින් දක්ොල වියන්ජන ලා දවන දක්කීම සර ලා දක් ඇ යන පරවෙලා හඳනාගත්ත වියජන මලාාවක යන්නන්නේ නැබීම සබ්ද විද්‍යාම පදනම තේරුන් ගත්ත. ඒළඟට අප අපේ හෝඩිය සේලොම බෙදීමම් අපි ජාති ප සිංහල පන්ති කාමර තුළ ද අපි තේරුන් ගත්ත වර වියජන බෙහිදේ ගෝසා හස බේදී අල්ප්‍රාණ මහප්‍රාණ හේද කඩ ජක්ර තල ජක්සර මූරද ජාක්සර, අන්තස්ථාක්සර් ූ මාක්සර් ආදී විදධ ප්‍රවහේද පිළිබඳව අප කතා කළ වියන්ජන සංකේත තුන අපි හඳුනා ගත්තා පැහැදිරේ කරගත්තා පිල්ලම් භාවිතය පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගත්තා. මේ අනුව අපිට සිේ මවබස මවබසි ව්‍යාකරණය මේ සිංහල හෝඩිය වගේම සන්දිී සමාස තද්ධිත කුදන්ත නිපාත පසර්ග විභක්තියවගේ ලේකන රේති අක්ෂර විඥ්‍යාසේ පදබිදීම මේ ආදී අපේ උසස්පල සිංහල විස නිර්දීශේ තුළ මයිම්වන අරමුණ කරන එලක්ක කරන සියල් ්‍යාකරණංක පිළිබඳ අපි නිරවල්ල පැහතිලුව මේ පන්තිකාමරේ තුළද අවබෝධයක් ලබා සිංහල භාසාඥානය දීනකොටගෙන. භාසා කොසලතා දීනකොටගෙන සිංහල අපේ මවබාසායි කියන ගාම්වීර සාඩම්බර සබ්දයෙන් අපි සිංහලය කියන. අවෝධ ශක්තිය ලෝකයට අපි නගමු අපේ මවබස් අපි නිවරදුව ඉගන ගනිමු කියා පවසමින් අපේ සිංහල පන්ති අදට නේමිත කාලච්චේදී මෙතනින් අවසානයි අපේ එෙන අපි සමුගනිමු අයිවෝුවන් ශිෂය දරුවනි දැරීන්.